වැඩිහිටි උදවිය තමන්ගේ කාලේ අත්විඳපු රසවිඳපු යහපත් දේ ගැන කියනකොට තරුණ පරපුර කියන්නේ ඒ අය අතීත කාමෙන් කතා කරනවා නැත්නම් අතීත කාමෙන් පෙළෙනවා කියලා. මට මගේ කුඩා කාලේ සිහි වෙනකොට මට මතක් වෙනවා අපි ගෙදර තිබුණු GEC වර්ගයේ බෝතල් වැල්ව් රේඩියෝව. එහෙම මතක් වෙන්නේ ඒකෙන් තමයි මම ජීවිතේ ඉගෙන ගත්තේ. හොඳ ගීත රස විඳින්නට කුඩා අවදියේ ඉනම්ම එම පුරුද්දමට ඇති කළේ ඒ රේඩියෝව. කොටින්ම මගේ වෘත්තීය ගමන් මග මේකයි කියලා මට පසක් කරලා දුන්නේ ඒ GEC වයර්ලස් එක තමයි. මහාචාර්ය සුරන්ද මහේන්ද්‍රටත් ඔන්න ඔය වගේ මතකයක් තියෙනවා. අතින් වයින් කරන විශාල මලක් සහිත ග්‍රැමෆෝනයක් ගැන ඒ මගේ හිත ඈත අතීතයට යනවා. සමහරු කියනවා ඈත අතීතයට ගොත් ඈත අතීතේ තතු සෙවීම අතීත කාමයක් කියලා. අතීත කාමෙන් තොරව නිර්මාණ බිහි කරන්නට බෑ. ඇත්තටම රූපසිංහ මාස්ටර් එක ඩේසි ඩැනියල් ඒ කියන්නේ රුක්මනී දේවි මෙන්න මේ ගීතය ගායනා කරනකොට ඇගේ වයස යම්තම් අවුරුදු 12ක් 13ක් විතර ඇති. සිරි බුද්ධගයා විහාරයේ ගීතය කවදාවත් පැරණිවන්නේ නැහැ. රස හීනවන්නේත් නැහැ. ඒක සදාහරිත ගීතයක්. බුද්ධගයා විහාරේ වඳින්නේ මොක්ෂපතාලා. සිරි බුද්ධගයා විහාරේ වඳිනේ මු මොක්ෂපතාලා.
මේ ගීතයේ පද රචනාව දෙස බලනකොට ඉන් උපදින්නේ හරියට බුත්සරණ අමාවතුර වැනි අපේ සිංහල සම්භාව්‍ය කෘතීන් වල තිබෙන රසය. දෙවනි කාරණේ තමයි මේ භක්ති රසය ගායනා කොට පෙන්විය හැකි සමතුන් සිටින්නේ ඉතාමත්ම අල්ප වශයෙන්. රුක්මනී දේවිය සතු අති විශිෂ්ට ගායන ස්වරය මුලින්ම තැටිගත වුණේ මේ ගීතය කියලා ඓතිහාසික සටහනක් ලියන්න පුළුවන්. කෙසේ වෙතත් මේ ගීතය කවදාවත් පරිණිවන්නේ නැහැ. මහගම සේකර කියන නම ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ මතකයට නැගෙන්නේ විවිධ ගායක ගායිකාවන් ගායනා කළ සේකර ලියපු සුභාවිත ගීත රැසක්. ඉන් බහුතරයක්ම ගායනා කරලා තියෙන්නේ අපි දේශයේ මහා ගාන්ධර්වයා පඬිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්. කොහොම වුණත් සේකර කියන්නේ ගීත රචකෙක් විතරක්ම නෙමෙයි. සුනන්ද මහේන්ද්‍ර කියන විදිහට මගේ මිත්‍ර මහගම සේකරයන් පිළිබඳව මට කතා කිරීමට ඇතිදී මෙතරම්මයි කියන්න අමාරු. මහගම සේකර සිනමා වේදිකාවේ නාට්‍ය රචකේ අධ්‍යක්ෂවරේ භාෂාව පිළිබඳ ප්‍රවීණත්වයක් ලත් ගුරුවරේ ගුවන්විදුලි ශිල්පියෙක් ගීත රචකේ කෙටි කතා රචකේ නවකතා රචකේ ජාතිකාභිමානී ගීත රසක් අපේ ගීත සාහිත්‍ය තුල අපට හඳුනා ගන්න පුළුවන් අපේ ජාතික ගීතය ලියපු ආනන්ද සමරකෝන්ගේ ඉඳන් සුනිල් ශාන්ත සීටි ප්‍රනාන්දු ලතා වල්පොල නන්දා මාලිනීගේ සිට නූතනය දක්වා දේශාභිමානී ගීත රසක්ම අපට සඳහන් කරන්නට පුළුවන්. මේ බොහෝ ගීතයන්ට උල්පත වුණේ අපේ ජාතික ගුවන්විදුලියම තමයි. සුනන්ද ඔබෙන් නැහුවොත් අපේ ගීතයේ තුල හමු වෙන දේශාභිමානී වඩවන වඩාත්ම ආකර්ෂණීය වශයෙන් ඔබ හඳුනා ගන්නා ගීතෙ කුමක්ද කියලා? මගෙන් ඇහුවොත් කෙනෙක් ඔබ ලංකාවේ ලියවුණු සදේශික බක් දනවන ගීත අතරින් කුමක්ද තෝරාගන්නේ කියලා මම නිසකවම කියන්නේ මහගම සේකරයන් විසින් ලියන ලද අමරදේවයන් විසින් සංගීත නිමැවුමකට යොමු කරන ලද ඔහු සාහුගේ පිරිස ගායනා කරන රත්නදීප ජන්මභූමි කියන ගීතයයි. රත්නදීප ජන්මභූමි ගීතයේ තිබෙන්නේ හැම රසයක්ම සංකල්ය වුණු අපේ රටේ තිබෙන අගය අපට වටහා දීමයි. අපේ පෙරදිග ඇදුරෝ අපිට කියා දී තිබෙනවා රටකට ආදරේ නැති පුරවැසියෙක් සිටිනවා නම් ඒ පුරවැසියා මියදුනාසේය කියලා. අපට ඉච්ඡා භංගත්වයක් ඇති වෙන විට අප රට පිළිබඳව මෙබඳු ගීතයකට කන් දෙන්නට පුළුවන්. මොකද මේ ගීතයේ ඇතුළේ තියෙන්නේ අපේ පොළවේ තිබෙන නිධානයන්, අප අවට තිබෙන කඳුරැලි, අපේ මියගිය උදාර රණවිරු, අපේ ඇලදොල ගංගා, අපේ සිතුවිලි පරම රමණීය චේතනාවන්, අපේ පුණ්‍ය ක්‍රියාව, අපේ උතුම් අතීතය, ඒ රැකගන්නේ කෙසේද යනාදී කාරණා තමයි රත්නදීප ජන්මභූමි ගීතෙන් කියවෙන්නේ. ඇත්ත, රත්නදීප ජන්මභූමි කියන්නේ තවත් එක් දේශාභිමානී ගීයක් පමණක්ම නොවේ. එහෙමනම් ගීතය අතික්‍රමණය කළ කිසියම් ආශ්චර්යයක් මේ ගීතය තුල ගැබ්බෙලා තියෙනවද? මේ ගීතේ අසන ඔබ ඒ ගායනින් පමණක් වශී විය යුතු නැහැ. ඒ ගැයුම පසුබිමේ තිබෙන්නේ අතිශය නිර්මාණයක් බහුතරයකට නොවැටෙන විටක බහුතරයාගේ මනස පුබුදවන නිර්මාණශීලී සංනිවේදනය. රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි සිංහරේ වීරමීමු තුන්ලෙයි සායු උදාරු මාතෘභූමියයි මාතෘභූමියයි
योग भी निधान भी ए अभीत दूप तुम जाति रे नाम जीते पुदा तेलू ले कनाई तला मतुन पैदी सिंधु परवान तला मतुन पैदी पद्म रेणुयन सुगंध भी रंकरल नमः तरंग राव धी रिदीवानी मल पिपी खुली खुले हैपी गायन करान यशो गीत आए सिंह ले तुम ले